ජයගමු ශ්‍රී ලංකාදම් පහට දෙස් විදෙස් රැකියා අවස්ථා අප්‍රේල් 5-6 නගර සභා ක්‍රීඩාංගණයේදී. මම දනුක බණ්ඩාර සභාපති ශාස්ත්‍රපති ශිෂ්‍යංගමේ පෙරදෙන විශ්වවිද්‍යාලය. ඒක රජ මේ අවස්ථාවේදී මේ විදිහට පීඩනාවක සහෝදරත්වය මෙතන එකතු වෙලා මේ සනාතන මන්දිරයේ ඉස්සරහට එකතු වෙලා මේ මතු කරන්නේ මේ රටේ ආරන්දිර ක්‍රියාමාර්ග විදිහට මේ රටේ අරන්ගෙන මේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ඒ වගේම මේ රටේ IMF ණය කොන්දේසිත් එක්ක ඔවුන් ආරන්දිර මේ ක්‍රියාමාර්ගත් එක්ක ඔවුන්ට සිද්ධ වෙලා තියෙන මේ රටේ තියෙන අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරන්න ඒ වගේම අලුත් උපාධිකට ඇති කරලා මේ ශාස්ත්‍රපීඨ උපාධිය ඒ වගේම වෛද්‍ය උපාධි ඒ වගේ ඉංජිනේරු උපාධි මේ හැම උපාධියක්ම පෞද්ගලීකරණය කරලා මේ උපාධියකින්ද මුදල් උපේන භාණ්ඩයක් බවට පත් කරන්නේ. ඒතර ඒත් එක්ක තමයි මේ ශාස්ත්‍රපීඨයට අවිලා දෙන අලුත් ගැණ්ඩුව තමයි මේ පෙරදෙන විශ්වවිද්‍යාලය හරහා අලුත් උපාධි ආදරණයක් ඇති කරලා ඒත් එක්ක අලුතෙන් වෛද්‍ය පිටිස් මේකට බඳවගෙන ඒත් එක්ක ඔවුන් මේකට සම්බන්ධ කරගෙන මේ තියෙන උපාධි ටික පිටරට මුදල් ලබා දෙන්න. ඒත් එක්ක අපි දන්නවා දැන් මේක ශාස්ත්‍රපීඨ විතරක් මුලින් ඇප්ලයි කරා. ඊට පස්සේ ඉතින් එහාට ගිහිල්ලා මේක පෙරදෙන විශ්වවිද්‍යාලයේ අනෙක් පීඨවලත් සම්බන්ධ වෙයි. ඒත් එක්කම ඒ වගේම ගිහිල්ලා මේක ලංකීය තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ මේක ඇතුළත් වෙයි. ඒ වගේම ඉතින් එහාට ගිහිල්ලා අපි දන්නවා දැන් විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ තවත් ගැළුකාරී තත්ත්ව තියෙනවා. මේකේ අධ්‍යන අනද්දේ සුපසාධන ගැළු ප්‍රමාණයක් තියෙනවා. ඒත් එක්ක මේ අපේ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයට අදාළව ගෙම්බ ආපන ශාලාවේ සිද්ධියක් ඇති වුණා 2022 වර්ෂයේදී. ඒතකොට ඒකට අදාළව යම්කිසි පන්ති තහනම් ප්‍රමාණයක් තියෙනවා මේ විශ්වවිද්‍යාලය ඇතුලේ. ඒක අපිට ඒ සහෝදරවරුන් අදාළ විදිහට ඔවුන්ගේ නිවැරදිභාවය සහ ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ඉල්ලලා අභියාචන ඉදිරිපත් කළ දෙන මේ සනාතන මන්දිරයට. හැබැයි ඒත් එක්ක තාමත් ඒවට නිසි විසඳුම් ලබා දීලා නැහැ. ඒත් එක්ක අපි දෙකින් දෙකටම ඉල්ලන්නේ ඔවුන්ගේ විසඳුම් ලබා දෙන්න සහ ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන්න. ඒත් එක්කම ඔවුන්ට උපාධි ප්‍රදාන උත්සවයට සම්බන්ධ වීමට තියෙන අයිතිය තහවුරු කරන්න කියන්නේ. ඒත් එක්ක දිගින් දිගටම මේ අපේ ඉල්ලීම් දිනා ගන්නකම් අපේ අරගලේ දිනා ගන්නකම් අපි දිගින් දිගටම ශාස්ත්‍රපීඨ ශිෂ්‍ය සංගම විදියට පෙනී ඉන්නා වගේම ලාංකික ශිෂ්‍ය ව්‍යාපාර විදියට පෙරදින මහා ශිෂ්‍ය සංගම විදියටත් දිගින් දිගටම මේ ක්‍රියාමාර්ග වල ඉන්නවා කියන කාරණාව මතක් කරනවා.